බවන් සුබමධ්‍යහනක් උබස්වාධෙන් රුපහණී මධ්‍යහන පාත්විකාශය සමකින් මුලින් අවධනය ප්‍රතිය සිරස් තලවෙත. වස්නාහිරින් පිටවීමේ තහනම් නියෝගය එට මධ්‍යමරයිෙන් අවසන්. සිගනල් ලයිට් ලඟ හිංඟා කෑවොත් වැඩවරදී. ඊයෙත් කොරෝනාමරන පහක් වාර්තාවෙද්දී හාරසිය හැට අටක් රෝගීන් වෙයි. ඇගෙනහිර හිටපු ආණඩුකාර හිස්බුල්ලාට කැම්පස් හදන්න මෛත්‍රේ ඉඩමුදුන් හැටිත් පෙළිවෙයි. ජරප්‍රිය ගීත කලාවට මාධදේටත් නොමැකෙන සටහම් තැබව සිද්න්නේ ජීවිත කලාව නිම කරයි. කොරෝණාව ගරන් නොගෙනම ඉන්දියාවේ මිලියන ගරනක් දීපාවලිය සමරයි මොලින්ම දේශය පුවත්. பස්நහිර පலாத்தின் පිටවීම සම්බන්ந்தින් පනවා ඇති සංචரணසீமா හட்டு மධத்திமராத்திரேன் இවත්ற்கறෙනවා. මෙ අතරදී පவලலி ත්සவே සෞඛ්‍යயாරක්ෂිතව නිවසේසිට සமரன் ෙසටது சௌඛ්‍යහා ආරක්ෂක අංශ දැනும் දෙනවා. මෙරෝගේ තීරණාත්ම කවදියකාපීන්නේ ඉතිේ නිසා ඔබ කදුකර ප්‍රදේශෙන්න් පුළුවන් උතුරේ. ඇැගෙනෙහිර දකුණේ කොල්ලඹ කුමන ප්‍රදේශක හිටියා මෙවර්ර දීපවාලි සැමරුම ගෙදරට විතරක් සීම කරන්න. කිසිම අවස්ථාවක අපි වෙනදා දීපවාලි පවත්වොපපු විදියටට සංචර්ම සිදු කරලා කණඩායම් හැටිට එකතු වෙලා සමරන්න යන්නපා ප්‍රදේශීය පොලිස්ථානෝලට දැනන්දදිල තියෙනවා දීපවාලි සැමරුමට නිවසීදල සමරණයට ඒය අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන්න කියලා. කෙසේ වෙත් ඊට පරිාහිරෝ යම් කෙනෙක්. දප පවාල සමරන් රුසාහරන නිරෝධයන් දීන් අයටත කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එවාගේ භශ්නාහිර පලාාත තුළට පැමිණීමට ඕනම අවස්ථාවක මේ මහොතෙවුනත් අවස්ථාවතියවා. පිටවිම සම්බන්ධෙන් තමයි සීමාවතියන්නේ ස. හෙටදින රාත්‍රයෙන් අවසන් වෙනවා. යනුව හැට ත්්‍රී ොලහහින් පස්සේ ස්නාහිරට පලාාතින් පිටවීමට අවස්ථාව ලැබෙනවා ඒ අනුව උද කලා කරපු ප්‍රදේශ ඇරෙන්න්න අනිත් ප්‍රදේශ සාමාන්‍යතත්ත්වයට පත්වෙන. අපිීයදිනේත් පෙරේදාදිනේත් විශේෂ ගුවන් මෙහෙුම් සහ ද්‍රෝණ තාක්ෂණය උපෝගකරගෙන මෙහෙුම් රැස ක්‍රියාත්ම කළ ඒ ආකාරයටම එම මෙහෙුම් ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්වෙන නිරන්තරය ඉදිරියටත් එම ද්‍රෝණ මෙහෙුම් මගින් විසි දෙකටආසන්න සැක්කරුවන් සංක්‍යාවක් අත්ත ඩංඟුවට ගෙන තිබෙනවා නිරන්තරෙන් එම මෙහෙම් ක්‍රාත්මක උදෙ කලා කරන ලද ප්‍රදේශවල සංචාරණ සීමවන් වලට පටහැනිිව ටතු කර පුදගලින් ගැන ස්්‍රයාබැලීමට මට බලාපොරොත්තු වෙනවා. කොළඹ ප්‍රදශ මාර්ගවල ප්‍රධහන වීධ සංඥා අසල ැරිසරණ යාචකයන් පිළිබඳවද. පොලිස් මාධ්‍ය ප්‍රශක කරයා අදහස් පල කළ. ලංකාවේ ප්‍රධාන නගරවල සංඥාලාම්පු අසල සිටින යාචකින් පිළිබඳව යම් ආකාරයක සමාජම කතිකාවතක් ගොඩනැගී තිබෙන මවූ නිසා රෝග ව්‍යාපතියක් සිදුවීමට පුළුවන් බව.ඒ වගේම අපි මෙම යාජචකින් බෝධ දෙනෙක් පිළිබඳව ස්්‍රයා බැලිීමේද පෙනිගස්තිබෙන ඔුන් සැබෑ යාචකින් නෝන බව ඔවුන් යම්කිසි ෘර්තියක නැතම් බිස්්ස්සේ යදෙන බව ඔවන්ගේ හාම්පුතාට මේ මුදා ෙකුතු කරලා ගෙන ගොස් දෙන බව ර්තාාවවෙන්නේ. එම නිසා මෙම යාචකින් සම්බන්ධව ක්‍රියාකිරීමට තබි විශේෂ මෙහිමක් ආරම්භ කරනවා. සැබෑ යාචකින් නදුරගෙන ඔවුන් අම්මාකාරයක. සමාජසේවා දෙපාර්මේන්තු වැනි ආයතන සමඟ සාකච්චා කර එවැනි මධ්‍යස්ථානවලට ගෙනයාමට ඒේවගේ සිගමන ව්‍යාපාරයක් කඩට පවත්තාගෙනයන යාජචකින් අත් අඩංකුට ගෙන ජාතික මංමාවත් පනතසා ලංකාවේ අපරාධ නීතියටතේ අයුතු අවහිරය කිරීම සම්බන්ධයෙන් අන්නඩු පැවරීමට බලාපොරොත්තුව නවා. හිදු බැතිමතුන් මහත් හරසරෙන් සම්රණ දීපාවලී දිනය අදයි. හිදුන්ගේ මහ සංස්කෘතික මංකල්ලෙලෙ සයි දීපාවලිය හැඳින් වෙන්නේ. ගනදුර පලවා හැර ආලෝකයේ පතුරවාලීම මෙන්ම, අවිද්‍යාවේ අන්දකාරිය දුරකුට, ප්‍රඥාවේ ආලෝකය හදවත්තුළ දැල්වේවායි ප්‍රාර්ථනා කරමින්, ලොවපුරා හින්දු පැතිමතුන් දේපවාලිය සැමරීමට එක්ව සිටිනවා. සංස්කෘතියේ ප්‍රධහන තැනක්ගන්නා කෝල මරටාමකින් නිවෙස් අලංකාරිකර පවුලි සියලු දෙනා එක්ව පහන් දල්වා සුරයන් විසින් අසුරයන් පැරදවීම සිහිපත්කරමින් දෙවියන්නු දෙසා පුද පූජා පැවැත්වීම දීපවාලියදී සිදුවනවා. කෝවිල් කරාගොස් ශිව දෙවියන් මුල්කර ගනිමින් මෙම පූජා පැවැත්වීම සිදුකරෙනවා. එහෙත් මෙවර කොරණ ව්‍යසනය හමුුවේ නිවෙස්වලම සිට එමාගමික කටයුතු සිදු කිරීමටයි හින්දු බැතිමතුන් කටයුතු කරමින් සිටෙන්නේ. මෙ අතර දීපවාලය වෙනුවෙන් පනිියවුඩක් නිකුත් කරන ජනාධිපතිය ගොටාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙන්නේ දේපවාලිය යනු එකනකාවිත හරද අංගම සුභාශෂණ පිළිනමමින් සෙනහස සහදායාව බෙදා හදාගන්නා වැදගත් සංස්කෘතිකවුර ලක් බවයි සහෝදරත්වේ අපේක්ෂා පෙරදරිව. වාර්ගික හා ආගමික සංහින්දියාවත් අන්‍යෝ්‍ය අවබෝධයත් වර්තනය කිරීමට මෙවැනි සංස්කෘතිකාංග මනාපිටි වහලක් වන බවයි ජනාධපතිතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ආලෝකයේ මංගල්්‍යය සමරණ සියලු දෙනාට අපේක්ෂිත සතුට සහම් මානසික සහනය සැලසේවයි ජනාධ්‍යපරිතුමා වැඩිදුරටත් ප්‍රාර්ථනා කරනවා. ඇතර දීපවාල වෙනුවෙන් සුපැතුම් පනවඩයක් නිකුත් කර ඇති, අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මෙම දිනය අධ්‍යාත්මික ප්‍රඥඥාවේ ආලෝකය ලබාග්ඩා දිනේ බැවින් ජාතික සමගයට එය විශිෂ්ටදිනයක් වන බවයි. මිනිස් ජීවිතය මාවතට කරුණාවේ පහන සහය වන්නේ නම් එය මිනිස් ජීවිත සමුෘර්තිමත් කරන බව අග්‍රාමාතිවරයා පෙන්වා දෙනවා. දීපවාල උත්සවය නැමති යපේක්ෂාවන්ගෙන් පිරි පහනෙහි ආලෝකෙන්, ප්‍රජාාවන් අතරන සමගියා හා සහජ්‍යීවනය ඇතිකිරීමට අවස්ථාව සැලසිෙන් බව පෙන්වා දෙනා ක්‍රමාතිවරයා දීපවාලිය සමරණ සියලු හින්දු බැතිමතුන්ට සිය සුභාශංෂන එක් කර තිබෙනවා. ලබාධී ඇති සෞඛ්‍යෝපදෙස් පිළිපදිමින් උතුරු නැගිහිර ජනතාවද දීපවාලි උත්සවය සැමරීමට එක්ව සිටිනවා. හින්දු කෝවිල් වලදී ආශිර්වාද පූජා පැවැත්වුණේ සීමීත පිරිසකගේ සහභාකිීත් ඇතිවයි. අතුකරේ ජනතාවද සාමකාමීව තම නිවෙස්වල සිටම දේපවාලි උත්වය සැමරීමට එෙක්ව සිටින අුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කලා. හැටන් ශ්‍රේමාණික්‍ය පිල්ලයාා පදහනකෝවිලේදේ ආශිර්වාද පෝජාවක්ද පැවැත්වනා. ජනාදීපත්තුමාගේ නියෝගේට අනු ව රාජායතන මගින් කාර්යක්ක්ෂම සේවාක් ලබාදීම සඳහා විවිත වෙනස්කම් සිදුකිරීමට රජය පියවරගෙන නැති බව අමාත්‍ය ගාමිනී ලොකුගේ මහතා පවසනපා. මෝල්්‍රත ප්‍රහන දෙපාර්මන්තුව වේරහර කායයාලෙ කටයුතු අමාත්‍ය ගාමන ලොකුගේ හා ආජ්‍යමමාතය දිලුම් අමනුගමෑන මහතතුරුන්ගේ නිරීක්ෂණයට ක් වුණා. ජනාදීපතිතුමා මෝට්‍රරත ප්‍රහණ දෙපාර්තමේන්තුවේ කරනලාලද නිරීක්ෂණේදී. මදුන් අඩුපාඩු වැරදි කර ගනීම සඳහා මෙතෙක් ගත් ක්‍රාමාර්ගවල ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබඳ මෙ හිදදිස්තුව ඇෑැලවා. ියදුරු බලපත්තරයක් ගන්නාවත් කිසි ප්‍රශ්නයක් නැතුවේ ියුදුරු බලපත්තය සිතාම පහසුවෙන් ගන්න පුළුවන් වැඩ පිල්ලක් සකස් කලති. ඒ පලවෙනි ද ඉඳලා එක යුදහමුදාව තමයිඒ කටයුත්තව කර. අදපි ආේ යුද්ධමුදාවතක්ව ඒ කටයුත්ත බලන් මීටස්සල මට්‍රපොලිල අයතනය තමයි කටයුත්ත කර මේුමා නිලේ මට්‍රපලිට් අයතනින් යුද්හමුදාවේ කටයුත්ත බරගන්න. විශේෂයෙන්ම මේරටේ ජම්මාජනයට පරාජ්‍ය දෙපර්මෙන්න්තුවක ටහාම ඉතා පහසුවෙන් ඒ තමගේ කටයුත්ත කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන පුල. වැඩ මේ වන්න කොට දිස්්‍රික්ක අටක න් Onlineයින් ක්‍රමේ අතදේ තමන්ගේ ියදුරු බල පපත් ලාගන්න පුුව අපේ මෝට ප්‍රමාණ කොමසාරරිස්තුමතක සාචාරල සෑම දිස්ත්‍රික්කම ටෙම්පරරි පින්ට වු් න් න් තියන ස්්‍රෙක්ක වලින්මු ැති දිස්ට්‍රෙක් වලෙමු එක දවස යිසන එකක් ලබල න එකොට ියකි බාරද ද ියදුර ල පත්තයක් තියන ඩ්ක පසුව ැෑල ෙදර ෙන තෙට ල්ල ගදික වන්ඩ වි එකටම තරපන්න ඕන වෙන්නේන. ැගැනහිර පළත් හිටපුආන්්ඩුකාරMLAM හිස්බුල මහතාට අයත් බැටිලු කැම්පස් ආයතනය ආරභකිරීමට මහවැලි අධිකාරියට අයත් ඉඩමක් ලබාදී ඇත්තේ එවකට මහවැල විශයභහර අමාතිවරාව සිටි හිටපු ජනාධීපති මට්පඵල සිරිසෙන මහතාගේ අනුමැති යටතේ බව ජනාධීපති කොමිසේදී A අනවරණය වුණා. ඒ මහවැල සම්වර්ධ නාධිකාරයේ ඉඩම් අධ්‍යක්ෂවරයා එම කොිස මහමයේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ. ස්ක ප්‍රහරය පිබඳ ස්යාබන ජනතිපති කොමසම හමුව ඒ පසරුවේ සාක්‍ෂිලබාතුන් ශ්‍රලංකාක මහවැලි සංහරදන අධිකාරයේ අධ්‍යයක්ක්ෂ අංක උදෙකුමාරමහතායි. හිරාපදන මේ AM. හිස්තුුල්ලා මහතා පුෘතිය පපුහුණු ආයිතනයක් ඇරඹීම සඳහ දෙදහස් ොල හවසරේ මාරතු පහලස් වනදා මහවැලි අධිකාරයට අත් ඉඩම් අක්කර විසි පහක්කිල්ලා තිබූ බව උදෙකුමාරමහතාම හිදී සඳහන් කලා. ඒ සම්බන්ධයෙන් අයතුම් පතක්යොමු කරන ලෙස, මොහවැලි අධිකාය කළ දැනුම්දීමට අනුව හිරා පදනම ඉදිරිපත් කළ අයිතුුම් පතේ, සෞධි අරබිය වෘතියපුහුණු ආයතනයක ආධහර, ෘතයපුහුණු ආයතනයක් ආරම්භ කිරීමට ඩම්මක් කර තිස් පහක් අවශ්‍ය බව සඳහන්ව තිබූ බවයි, සාක්ෂිකරුක්ක මෙස මහමුවේ කියයා සිටිය. සුදුසු ඉඩමක්ස්යාබලන ලෙස අත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා දැනම්දී තිබ වත්. යනුව සුදුසු ඉඩම් අක්කර තිස් පහක් පිළිබඳ නිවාසික ඉඩම් කළමනාආකාරීවරයා දැනුම්දීමෙන් පසු අධ්‍යක්ෂමණ්ඩලේ අනුමැති අයටතේ. හිරා පදනමට බදු පදනම යටතේ මෙම ඉඩම් නිදහස් කිරීමට සිදූ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැහැදිලි කළ. මේේදී ජනාධිපති කොමස මේ සභහපති විනිසරවරයා විමසා සිටියේ. සාමාන්‍යයෙන් ඉඩමක් ලබා දෙන්නේ පුද්ගලෙකුට හෝ නෛතික තැනැත්තෙක් කියලා සලකන්නේ සමාගම් පනතේ ලියාපදිංචි වුණු ආයතන විතරයි. ඔබයි කියපු විදිහට අක්කර තිස් පහක්ඉල්ලපු හිා පදනම කුහොමද නයිතික පුදගලෙක් වෙන්නේ. ඊට පිළිතුරු දුන් අධ්‍යක්ෂවරයා ස්වාමීනි, හිරා පදනම ඉදිරිපත් කරලා තියෙනවා, එය අයි සමාජසේවා දොර්මේතු වැට තෙල්ලියා පදිංචිවෙලා තියෙන බව තහවුරු කිරීමේ සහතකයක්. එකෙන් තමයි මේ ඉඩම් අරන්තියන්නේ යයි සාක්ෂිකරු පිළිතුර ලබා දුන්නා. මේදී රජයේ අධිනීතික්්ඥවරයා ප්‍රශ්නයක් යොමු කළ. මහවැලි අධිකාරයට ඇත් මෙම ඉඩම් අක්කර තිස් පහ. ටි ෝ කම්පස් ආතනය ඉදි කරන්න බදු දෙන අවස්ථාව වෙන කොට මහැලි විශේ භර අමාත්‍යවරයා ලෙසටයුතු කළේ කවද. ඊට පිළිතුර දෙමින් සාක්ෂිකරු කියා සිටි එවකට හිපු ජනාධිපති මෛත්‍රපා සිසේන හතා මහැවැලි විෂය භහර අමාතවරයා ලෙස කටයතු කර අතර මෙම ඉඩම් බදදීමේ ගිවසුම අනුමතකරදිව උබයි. යදිනේ තුළ මෙරටින් කොVවිD් ආසාධිත පුද්ගලින් හරසේ හැටට දෙනකු හඳුනා ගැනු අතර, COොවිD් මරණ පහක්ද වාර්තා වූ බව, COVID-19 පැීමම වැලවීමේ ජාතික්‍රන් වි ධ්‍යස්ථානය පවසන්නේ. දුනගත් ආසාධතියන් හරිසිය හැට අටදින අතිරින් සිවදනක විදේශරටවල සිට මෙලටට පැමණ ශ්‍රලාංකිකන් වවා. සෙසු පිරිසිෙන් වැඩම ආසාධති්‍යයන් සංඛ්‍යාවක් වූ දෙසි අසූ දෙදනෙකු වාර්තාාවීඇතේ கொොළඹ ප්‍රදේශෙන්. ගපහ දිස්ශරකෙන් ආසාධති්‍යය හතරෙස්තුදනකුද කළතුර දිස්ශරකෙන් ආසාධතියන් දසදනකුද. ඒ හඳනාකත් පරිසට ඇතුළත්. ින්வாකடு ඇங்களும் கහටහා கொළඹ மாவந்து போට සපන්ந்த කොෆட் போக்குරෙන් දවා වාර්තාීඇතේ කොரோුණ ආසාධතියන් සංකාව දොළස්දහස් හයිසිය අනුවක්. Inන්හ ද 10හස් හසිය හයදනකු මෙමන විට පූර් නිසුவே ලබා රෝහල්වලින් පිටව ගොස් දෙබෙනවා. මේදක්වා මෙරටින් වාර්තාාවී ඇති සමස්ත කොරුණ ආසාධි තයන්ංකාවල්, දහස්සේ දහස් එකසියානුව එකක්. හල්ගතව ප්‍රතිකාර ලබන කොரோුණනා රෝගනි සංඛාව පන්දහස් එක සසිහතා වෛ්‍ය අධීක්ෂණයටතේ පන්සේ එක්දෙනෙකු පසු වනතර. මේදක්වා මෙට සුවෙ ලැබු කොරුණ සාධත්‍යයන් සංඛාව එකළස් දහස් තිස්සක්. ඒ තිනේ වාර්තා වූ කරුණ අමරණ පහතඇතුළුව, මේ දක්වාමටින් වාර්තාාව ව ඇති කරரோුණ අමරණ සංඛාව පනස්තුනා. ඒ මියගිය පස් දෙනාම වැඩිහිටිවයසේ පසුවන ඒවගේමන් විවිධ ආකාගේෙන් නිධංගත කොගවලින් පෙලෙන අය. තවශේම මගනයට මූලිකම හේතු වෙලා තිබන නිදංගත රෝග ඒයට යම්සිල්ජිකින් වක්්‍ර දායකත්වඇත්තමයි, කොවිද්ධනවේ රෝගේ ඇති වෙලා තිබුණ. ඔබහොේ අවස්ථාවල්දී බෙ කොවිද්ධනේ රෝගගේ නිසා මියයන්නේ මේගේ වැඩිහිටිය ඔසහ නිදංගත රෝග තියනයි. තිින් ඒනිසා. මේවස්ථාවේදී තාමත්ම වැදගත්වෙනවා ඒවගේ රෝග තියනය ඒ වගේ වැඩි හිටි වයසේ පසේනය හැකිතාක්තුකට නිවස්සටම ව ඉඳගෙන සමාජයට පැමිණීමෙන් වලකින එක. ඒවගේ රෝගලක්ෂණ තියෙනවාවනයි ශරිරගේ යම් කිසි වෙනක් ේරෙනවානං සෞඛ්‍ය ප්‍රවක්ධ කාරයංශය මගින් පවත්තාගෙනයන්නු ලබන දනවැයි අනුනව කියන සුවසැරිය කියලා හඳන්නන දුරකථන සේවාවට අම ආමාන්ත්‍රණය කරන්න පුළුවන් තමුගේ රෝගලක්ෂණ කියලා ඒත් පිළිබඳව පැහැදිලි සහන් නිවැරදි උප දෙසක් ලබාගන්න පුුවන් ரந்தனிய ஊரேகஸ்மண் ந்திய போலிஸ்வஸ்மின் ரோணனா ஆசாதி්‍යන් සதனு හந்தன ීම සமகி, ஊரேகஸ்ம න්ந்திய උතුරහා දக்குුණ வள் நிங்குரு கெட்டயா හා யட்டக்கயான கிராமசய்வா வசம்வல் சஞ்சரணிய சீமாக்ரතිபனවා. கழுத்தர மහதிக்கினு சங்கீருே காரிமண்லே ஐ ரோணனா ஆசாதே கூ அங்க நிுருரති ව தகவறுவීම සமங்க கழுත மதி කර விෙනසுரு ඇතු பணதனுுக்கு ச நிரோதானයට அக்கීමට பேவகப கழுத்தர பரிப்பால் மහஜனசෞக்க பரிක්ஷக்க Rர்ஜ.සිහ බහු மහතාසந்த හන්க்கලා. රුණ ෛරසි ආසාතනය වූ කම්පහ නාකරික මන්ත්‍රීවරයාගේ බෙරිඳට දර්වාට හා, තවත් ඥාතිීන් දෙදිනකට කොரோුණා ෛරසි ආසාතනේ ව තිබවතහ රබන. ඒ මන්ත්‍රීවරයාගේ සමීපතමින් එක ඇට දෙනකු PCR පික්ෂණ වට කිරීම න්නතුරவாයි. මෙතෙක් ර්තාාව ති ரோண ආසාධතයන්ගේ පළ හවන ஆශ්‍රතියන් තිස්දහස පම ස නිரோධனයට அக்රතිබෙනවා. එ ්‍රවිදහමුதாාව பாාழே කරන நிரோධயனමධ්‍යதாන තිස් එකක් තුළ, දகளின் දෙදහස් නසය පන හතனுකූ නිரோධනයව මනිසිටනවා. හ කටர் සිට පුදகளின் හஸ் பස්தனுக்குத செனைாய் සිටல் புදகளின் තිஸ் දෙனுකத තිவைனට பனியா. එ පිසது நிரோධன මධ්‍යස්தான කராயම රීමரை கටයුතු කරුණே. මෙත ஈ තිය තුළ මෙට ද. CRක්ෂණ නවද හස් පන්සි හත් පහක් දු ව . පවවා කුමන තත්ත්වයක් යටතෙවද වරාය කටයුතු අකණ්ඩව පවත්වාගෙෙන යන පව, වරායි අධිකාරයේ සභාපති ජෙනරල් දායා රත්නායක මතා පවසනවා. වරය සේවා විසිහතර පැපුරා ක්‍රාත්මක බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ. වරය කියන්නේ මොහොතක්වත් වහලතයන්න්න පුලන් තැනක් නෙයි දින පෑය විසි අතරම දිනහතම වැඩ කරන ආයතනයක්මේක මේ වනකොට අපිට හැටක් පමණ ඉන්න අපේ ආසාදිත ලක්වෙලා නිරෝධයන කටයුතුට අපේ දෙසිියක් ඉෙදර ලක්වෙලා ඉන්න. පනිකුත් අය සාමාන්‍ය පරිදි අපේ පයි විසි අහතර වැඩ කරන්න නිසා කොටස්කීපයකට කටඩල්ල දම වැඩගරන්නේ. විශේෂයෙන් මේ ක්ඩයමෙන් සට හැත්ත පහක් පමණ මේ ක්‍රියන් විතයේ යෙදන කණ්ඩාමක් අපේ සේකවන්ටි ඉල්ලිම් කනකට කැප කිරීම ඔවු වැඩරන්න ොච්චරන පශ් ති න ම. වාදකාවත් රට වහලති වුණත් වහන්ඩ බැරි ආයතනොලින්. ප්‍රධානම තැනක් ගන්න ආයතනය තම වරාය. එනිසා අපිත් අපේ සේවකියෝොත් කැපවීමෙන් වැඩකරන්ඩ සූ දනම් වෙලා ඉන්නේ. රටේ වරා කිසිසේතු වහන්න නෑ මොන පශ්නයක්කාවත් මේ කටයුතු ඉසිර කරගනෑමට අපි අප කැප වෙලයින්න ඒ අනිවාර්යමු කරනවා. ජේෂ්ඨ මාධවේදී හා ප්‍රවීන්න කලාශිල්පි සිද්නික් චන්ත්‍ර සේකරම හතා අභහව ප්‍රාප්තු වුණා. රහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒමහතා ජීවිතක්ෂවයට පත්වුණේ. මියන විට ඔහුගේ වයිස අවුරුදු හැටේකක්. රූපවාහිනී කලාකරුවෙකු මාධිවේදියකු ලෙස ජාධික රූපවාහිනයෙන් සියවෘතිය ජීවිත ආරම්භ කළ සිද්නි චන්ද්‍රු සේකමහතා කොළම ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්වයක්. මෙරට ඉමත් ජනප්‍රයත්වේයට පත් ටෙලිනාට්‍ය රසක් නිර්මාණය කළ ප්‍රවීනය ටෙලිනාටය නිර්මාණකරයෙක් වන ඔහු මෙරට රූපවාහිනිශෂේත්‍ර, ප්‍රධානතරතුරු රසක් හෙබව්වා. නිදිකුම්බාමල් කුමාරයාණනි පියාමන අශ්වයා, පෙම්බරයානනි ඒනයින් ඔහු නිර්මාණය කළ ටෙලි නාට්‍ය අතර වනවා. ගේ පදරචනා කලාවේ වෙනසක් කළ සිද්නිි චන්ද්‍ර සෙක්‍රමහතාගේ නිර්මාණ රසක් ඉමහත් ජනප්‍රයත්වයට පත්වනා. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ සන්නහිරුතාරකා අපි වෙන්වෙන තර්මට ගීතය ඇතුළ ඔහුරච්නා කළ ගීත රසක් අතිශ්වයෙන් ජනප්‍රයත්වයට පත් වනා. තරමට කියනදේවල් පුහුමද ඔහුලාගන්නේ අපි බෙන්මෙන තැනටම කටයුතු වන පොට පොහොමද කලබලහි ඒ පොතත් සගින් සාධින් රූපහනීම අත් දෙහන පුවත්විකාශයේ නිමාවට පත්වනපා ඔබට සුබ දවසක්.